ආයුබෝවන් ආරෝග්‍ය YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා අපි මේ අවස්ථාවේදී. දැන් ඔබ අපි දිහා බලන් ඉන්නවානේ. ඔබට අපිව පේනවා. ඔබ අපි දිහා බලනවා. ඊට පස්සේ වටපිටාව බලනවා. දැන් මේ වගේ මේ පිටුපසෙන් ඔබට පේනවා ඇති බොහෝ විට මං හිතන්නේ කැලණි ගඟ ගලාගෙන යනවා. උණ පඳුරු ටිකක් තියෙනවා. මේ සිරම උඩ පේනවා. ඇයි පේන්නේ? S දෙකක් තියෙන හන්දා. S දෙකක් නැත්නම් මේව පේනවද? නෑ. හැබැයි S දෙකක් තිබ්බත් මේ දේවල් පෙනුනට මේ ඇහි පරිස්සම ගැන S පෙනීමේ වර්ධනය පිළිබඳව අපි කොච්චර දුරට හිතුවද? හිතුවේ නෑනේ. S දෙක වාගේ බලා ගන්නවා කියලා කිව්වට අපි අපේ S දෙක ගැන හොඳට බලාගත්තේ කවද්ද? අන්න එහෙමනම් S දෙක වාගේ කෙනෙක්ව බලා ගන්න අපි අපේ S දෙක හොඳට බලා ගමු. මේ කතාවත් එක්ක එමනම් පිළිගනව බොහොම ගෞරවයෙන් අපේ කල්යාණ මිත්‍ර වෛද්‍ය තේනුවර වෙදමාත්මයා. හයි බොන් ඔබතුමාගේ. හයි බොන්. දැන් ඔබතුමාගේ දිහා මම බලන් ඉන්නවා, මගේ දිහා ඔබතුමා බලන් ඉන්නවා. හරි. ඒ අපි S පිනීම නිසානේ. කොහොමද මේ S දෙකේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? පොඩ්ඩක් කතා කරගොත් එහෙම. ඔව්, S වල ක්‍රියාකාරීත්වය S ඔබතුමාට දැනගන්න ඕනේ. S දෙකේ බේසික් එකද? අපි බේසික් එක කතා කරමු. සාමාන්‍ය ඕනකට පොඩුවේ තේරෙන විදිහට තේරෙනවා. ඔව්. S දෙක දිගටම වැඩ කරන දෙයක් නෙමෙයි. අපිට ඒක දැනගන්න ඕනේ. ඔව්. S දෙක කියන්නේ දිගටම වැඩ කරන දෙයක් නෙමෙයි. අපිට S දෙක දිගටම වැඩ කරනවා වගේ කියලා හිතෙනවා. හා. අපිට S දෙක දිගටම වැඩ කරනවා වගේ කියලා දැනෙනවා. ඔව්. ඒත් S දෙක මෙහෙම ඔබතුමා මන් දිහා බලන් ඉන්නකොට දිගටම වැඩ කරන්නේ නැහැ. හැපිලෙන් වදිනවා. නෑ. අපි උදාහරණයකට ගමු කැමරාව. ඔව්. කැමරාවේ අපි වීඩියෝ එකක් කරනවා. ඔව්. අපි හිතාගෙන ඉන්නවා වීඩියෝ එක දිගටම රෙකෝඩ් වෙනවා කියලා. නමුත් ඒකේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ ඉතාමත් වේගෙන් ෆොටෝ ගොඩක් එකතුවක්. ෆොටෝ ගොඩක එකතුවක්. ඔව්. ඒ වගේ තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔබතුමාගේ රූපය ඇහැට ගන්නවා, මනස මොළයට අරගෙන යනවා, පණිවිඩයක් එවනවා. ආය මේක බොහොම වේගෙන් තප්පරයක් තුල බොහොම වේගෙන් ෆොටෝ ගොඩක් ගසනවා. ඔව්. තප්පරයක් තුල ෆොටෝ ගොඩක් ගහනවා. ඒ වගේ දෙයක් තමයි ඇහි සිද්ධ වෙන්නේ. ඇහි ක්‍රියාවලිය ඔබතුමා දැකලා ඇති ජෙනරේටරයකින් වේගය අඩු කරලා බල්බ් එකක් පත්තු කරුවාම බල්බ් එක ගැසෙනවා. මෙන්න මෙහෙම පත්තු වෙන්නේ. ඔව්. මෙන්න මෙහෙම වෙලු. ඒ හේතුව තමයි ජෙනරේටරෙන් එක දිගටම කරන්ට් එක එන්නේ නැහැ. කරන්ට් එක කැඩි 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 තමයි එන්නේ. ඔව්. ඒ කොයිල් කම්බියේ කරගෙන වි ආකාරයට කැඩි කැඩි තමයි එන්නේ. ඒ විදිහට තමයි මේ ඇහැ වැඩ කරන්නේ කැඩි 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 කැඩි. අපි හරියට කිව්වොත් ටර් ගාන සද්ද වගේ. දැන් මේ එන්ජින් එකක් ඔන් කරලා කියන්නකෝ. ඔව්. එන්ජින් එකක් ස්ටාර්ට් කරාම සද්දයක් ඇහෙනවනේ හයියෙන්. ඔව්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. මේක මැෂින් එකක්. හොඳට මතක තියාගන්න ඕනේ ඇහැ කියන්නේ මැෂින් එකක්. මැෂින් එකක්. දැන් ඒක නිසා වෙනද දැන් අපි සාකරොන්න බස් එක යනකොට කවුරුර කෙනෙක් පොඩ හැරිලා බලපු විදිහක්. ඔව්. ඊපස්සෙ හිනහා වුණ විදිහක්. යාගේ ඩට් එක තිබුණ විදිහ අපේ හිතේ ධාරණය වෙන්නේ ඒක. ඒක. ඒ අවස්ථාවේ වදින ඡාය රූපය තමයි අපේ ආරක්ෂණිකව අපි හිතේ ඇඳලා තියෙන්නේ. ඔව්, අපිට හොඳට බලන් ඉන්න පුළුවන්. ඔන්න මම ප්‍රැක්ටිකල් දෙයක් කියන්නම්. ආ. හොඳට හඳ පාවිපු දවසකට හඳ දිහා බලාගෙන ඉන්න. ආ. ආකාශය. හඳ දිහා බලාගෙන හිටියට පස්සේ හඳ දිහා විනාඩි 2ක් 3ක් විතර එකම දිගට බලාගෙන ඉඳන් S2 පියාගන්න. S2 පියාගත්තත් හඳ පේනවා. ඔව්. එදිරි කොහොමද වුනේ? S පියාගෙන කොහොමද අපිට හඳ පේන්නේ? හඳ පේන්නේ. අන්න ඒකයි උතර තියෙන ක්‍රියාවලිය. අර එකම දිගට හටිගත වෙමින් තිබ්බ ක්‍රියාවලිය ඇස් පිල්ලම වැහුවා බවට එකපාරම සාක්ෂි එන්නේ නැහැ. එන්නේ නැහැ. අර අපේ මනස හුරු වෙනවා මේක බලාගෙන ඉන්න. ආ. එකපාරම ඇස් පිල්ලම වැහුවට වැහුව ගමන් නොපෙනීම නොපෙනී යන්නේ නැහැ. ඇස් පිල්ලම මහල ටික වෙලා ඉඳන් අපි ඒ කියන්නේ මේක බොහොම සියුම් වෙන ක්‍රියාවලියක්. නමුත් ඇස් දැන් අපි එකම දිගට හඳ දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක වහගෙන තව ටිකක් වෙලා බලාගෙන හිටියොත් ආය හඳේ පැහැය වෙනස්ල ඒත් හඳ පේනවා. ඇස් දෙක වහන් හිටියත් හඳේ පැහැය වෙනස් ඒත් හඳ පේනවා. ඒ කියන්නේ මේක ෆොටෝ ගොඩක් අර අපි කියමුකෝ දැන් අර ඔබතුමා දැකලා ඇති අපි වරණම ෆොටෝස් ක්‍රමයේ අර මේ ෆිල්ම් රෝල් එක එන්නේ. ඔව්. ෆිල්ම් රෝල් එකට වදිනවා අපි කියන්නේ නෙගටිව් එක කියලා කියන්නේ. නෙගටිව් රෝල් එක. එතකොට ඒකේ අර නෙගටිව් විදිහේ රූපයක් වදිනවනේ. ඔව්. ඔන්න ඔය නෙගටිව් රූප තමයි මේ ඇහැ ගන්නෙ.
මේ ඇහැ ගන්නේ නිකට රූප ටිකක් සහ උඩියට කිරු රූප ගන්න. දැන් මේ ඇහැ ගන්නේ ඔබතුමාව දැන් මෙහෙම නෙමෙයි ගන්න. ඔබතුමාව උඩියට කුරලා ගන්න. දැන් මේ ඉන්න බව ඔළුවෙන් හිටවලා තමයි හිටවලා තමයි ඇහැ ගන්නේ අතුරට. මනසින් තමයි නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න. අන්න එහෙම ක්‍රියාවලියක් මේක මැෂින් එකක්. ඇහැ කියන මැෂින් එකක්. මේක මේ යාන්ත්‍රික ක්‍රමවේදයක් තියෙන. මේක මේ අපි හිතාගෙන ඉන්නවා මේ ඇහැ මට පෙනීගෙන තියෙනවා කියලා. පෙනීගෙන තියෙන්නේ නැහැ. පෙනෙනව නොපෙනෙනව පෙනෙනව එහෙම අධික්‍රියාකාරීත්වයක් තියෙන දෙයක්. ඇහැ කියන්නේ. ඒක තමයි බේසික් එක. ඇහැක. දැන් එහෙම තියෙන ඇහැ අපි කියනවා. මම ඔබ ඇහැක් වගේ බලා ගන්නවා. ඔව්. අපි ඒ තරමට ඇහැර තන දිව තියෙනවානේ. ඒ අම්මට S2 වගේ ඉන්නේ ඒ දරුවා. මොකද්ද මේ හැරපෙද මේ අමුතු විශේෂත්වය? S2 ඉතින් මිනිස්සුන්ට මෙහෙමනේ තුන් ලෝකයක්. දැන් අපි අහලා තියෙනවා නේද මහත්තයා ඔබතුමා අහලා ඇති තුන් ලෝකය කියන එක. ඔව්. තුන් ලෝකය කියන්නේ දැන් ඇහැට මොකද්ද වෙන්නේ පේනවා. පේනවා. කන් වලට වෙන්නේ ඇහෙනවා. ඇහෙනවා. නාසයට දැනෙනවා. දිවට රස දැනෙනවා. ඔව්. ශරීරයට මේ සියල්ල මේ කියන්නේ උෂ්ණත්වයේ ඒ සංවිධාතාවෙන් දැනෙනවා. දැනෙනවා. නාසයට දැනෙනවා, දිවට දැනෙනවා, ශරීරයට දැනෙනවා, ඇහැට පේනවා, කනට ඇහෙනවා. ඇහැට පේනවා, කනට ඇහෙනවා, දිවට, නාසයට, ශරීරයට දැනෙනවා. දැනෙනවා. අන්න තුනයි තියෙන්නේ ක්‍රම. ක්‍රම තුනයි තියෙන්නේ. අන්න තුන් ලෝකේ. එතකොට තුන් ලෝකයෙන් එක ලෝකයක් තමයි ඇහැ. සා ප්‍රධානම ලෝකේ. ප්‍රධානම ලෝකේ. ඇස තමයි ආරම්භය. දැන් මහත්තයා මෙහෙම ඉන්නවා ඔබතුමා. ඔබතුමා හොම ඉන්න ගමන් S2 පියා ගන්න. ඔබතුමාගේ 175 80ක් විතර ලෝකේ නැති වෙලා යනවා නේද? ඔව්. එහෙනම් අපේ මොනවාද තියෙන්නේ ඔබතුමාට? අහ එහිමයි දැනීම ප්‍රමාණය තියෙන්නේ. ඔව්. 175 80ක් විතර ඔබතුමා හදාගත්ත ලෝකේ නැහැ. ඔව්. නේද? එහෙනම් ඇස තමයි අපේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රිය. ඉන්ද්‍රියවට පත් වෙන. එතකොට දැන් ඒ ඇහැ අපි අද වෙනකොට නොයෙකුත් හේතු නිසා කන්නාඩි දාන්න පුරුදුලා ඉන්නවනේ. ඔව්. කොහොමද මේ හැට වෙන්නේ? මොකද්ද මේ හැට වෙන්නේ? ඔව් ඇහි කවචය තියෙනවා. ඔව්. කවචය දැන් ශරීරයේ වර්ධනය වෙනකොට කවචයට ප්‍රතිශක්තිකරණයක් දැන් කවචය ඇහි කවචය අපි හිතාගෙන ඉන්නවා කව නිකන් අර වීදුරු කාචයක් වගේ ඇහි තියෙනවා කියලා එක දිගට. එහෙම නෑ. මේ ශරීරයේ සෑම දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ ආහාර ක්‍රමවේදය වගේ. ආහාර ගන්නවා, ආහාර බැහැර කරනවා වගේ. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ උකට. කියන්නේ ඇහැ වුණත් ප්‍රතිශක්තිය ඇහැට ශක්තිය දෙනවා. ඇහි අපිරිසිදු මේ ද්‍රව්‍ය ටික අරන් යනවා. ඇහැට ශක්තිය දෙනවා. දැන් කාචය වුණත් එහෙම නිර්මාණය වෙනවා. දැන් ඔය නිර්මාණය වෙන සම්බරතාවයේ යම් තා දුරකට ඇහැට දෙන ශක්තිය අඩු වෙනවා. ඇහි කාචයේ නිර්මාණය අඩු වෙනවා. යහ. එහෙම වුණොත් එක ඇහැක් ළඟ පේනවා, අනිත් ඇහැ දුර පේනවා. යහ. සමබරතාවය විනිශ්චය ගමන් එක හොඳට පේනවා අනිත් එක දුර විතරයි පේන්නේ ළඟ පේන්නේ. ඔය වගේ ප්‍රශ්න වෙනවා. ඒ කවචය වෙනස් වෙනවා. ඒ කවචය වෙනස් වෙන්නේ ප්‍රතිශක්තිකරණයේ ගැටලුවක් නිසා. ගැටලුවක් නේද? හා හා. දැන් එතකොට මේ අපි හාර කරනවා ගොඩු කුල කෑම ඇස් හොඳට පේනවා කියලා. ඔව්. එතකොට මං අහන්න දැන් ඔය පොළ වර්ග කෑම ඇස් හොඳට පේනවා හරකේ කොච්චර හොඳට ඇස් පේන්නේ කියලා. දැන් එහෙමත් අහන්න පුළුවන් කියලා. ඔව්. ඇත්තටම මොකද මේ පොළ වර්ග කෑමම ඇස් පේන එක සහ ගොඩු කුල කෑමම විශේෂයෙන් ගොටුකොළවල තියෙනවා ගොටුකොළ විසරණයක් තියෙනවා. දැන් අපි කිව්වොත් විසරගෙඩි. ඔව්. දිගින් දිගට විසරගෙන යන පුද්ගලයෙක්ට අපි කියනවා දිනපතා ගොටුකොළ ගන්න කියලා. ආහහ. ශරීරයේ ලේවල විස නසන්න පුළුවන්. යා. ගොටුකොළවල තියෙන විශේෂ ශක්තිය තමයි රුධිර ධාතුවේ තියෙන විස නසන්න පුළුවන් හැකියාවක් කියන්නේ. ඉතින් රුධිර ධාතුවේ විස අධික වුණාම තැස්පෙනීම දුර වෙනවා. දැන් අපි කියමුකෝ සීනි කියලා. ඊයේ වැඩිය උත්සන්න මිච්ච රෝගියෙකුට පෙනීම දුර වෙනවා. ඇහැට දැල දැම්මම. පෙනීම දුර වෙන එක. ඒ කියන්නේ ලේ ධාතුව තුල සීනි ඉහළයි උස්සන්න වෙලා. ඔව් සීනි මට්ටම ඉහළයි. ආ ඒක. ඉතින් ගොටකොළ වලට ඇත්තටම ගොටකොළ මතක් කරපු එක ගොඩක් වටිනවා. මොකද ගොටකොළ පොළ වර්ග වලින් විශේෂම කොළේ. හා හරිත ප්‍රද වලින් නිර්මාණය කරන්න පුළුවන් ශක්තිය නිර්මාණය කරන විශේෂම කොළේ ගොටකොළ. ආ ශරීර උෂ්ණත්වය අධික කෙනෙක් චර්ම රෝග තියෙන කෙනෙක් ගෑස්ට්‍රයිටිස් තියෙන රෝගෙක් කෙනෙක් අකලට ඉසකෙස් පැහෙන කෙනෙක් කොණ්ඩේ යන කෙනෙක් ඇස් වල පෙනීම අඩු කෙනෙක් දිවේ ගෙඩි දාන කෙනෙක් තොල්පටි වල මේ තුවාල ඇති වෙන කෙනෙක්, හැමේ කැලැල් ඇති වෙන කෙනෙක්, හැමේ කුරුල ඇයෙන කෙනෙක්. එතකොට මේ කිහිලි වලින් දුර්ගන්ධයක් හමනවා නම්, ඉකිලි වලින් දුර්ගන්ධයක් හමනවා නම්, යටිපතුල් පැලෙනවා නම් අන්න ගොටුකොළ හරි වටින ඖෂධයක්. හොඳ ඖෂධයක්. ඊළඟ ප්‍රශ්නේ යන්න කලින් මේ දැන් අපිට කමෙන්ට් දාන පිරිස ඉන්නවානේ. එන කමෙන්ට් එකක් ගැන මම දැන්ම වහන්නම්, කමක් නැද්ද? ඔව්. මොන ගොටුකොළද ගන්නේ?
මොකද දැන් ඔය කමෙන්ට් එක ගොඩක් තැන් වල අපිට එනවා දැම්මට පස්සේ රට ගොඩකොල කියයි ගමේ ගොඩකොල කියයි වැල් ගොඩකොල කියයි ගස් ගොඩකොල කියයි මොනවද හොද කියලා අහන අපි ගන්නේ වෙද ගොඩකොල හා වෙද ගොඩකොල හඳුනා ගන්න කොහොමද වෙද ගොඩකොලයි තමයි ශ්‍රී ලංකාවට ආවේනික ගොඩකොල හා ශ්‍රී ලංකාවට ආවේනික ගොඩකොල වර්ග දෙකයි තියෙන්නේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන ගොටුකොලේ පමණයි එකට අපි භාවිත කරන්නේ සහ වෙද ගොටුකොල. වෙද ගොටුකොල කියන ගොටුකොලේ පොඩි. ගොඩක් ලොකු වෙන්නේ නැහැ. එකම වගේ තමයි නමුත් පොඩි. පොඩි. ප්‍රමාණයෙන් පොඩි වෙද ගොටුකොල. වෙද ගොටුකොල තමයි ගොඩක්ම ඖෂධ ගුණ වැඩි. තව තියෙනවා මැලේෂියන් ගොටුකොල කියලා වර්ගයක්. ඒක ගැන නම් මම ලොකුවටම අධ්‍යයනය කළා නැහැ. දැන් තමයි අද අපි මොකක්ද කතා කරන්නේ මේ ඇස්වල පෙනීම ආරක්ෂා කරගන්න එක සම්බන්ධව. ඇස් පෙනීම වර්ධනය කරගන්න සහ ඇස් පෙනීමේ දුර්වලකම් හිටපු ගමන් නොපෙනී ගිය තත්ත්වයක් තියෙනවා නම් අඳුරු වීගෙන එනවා නම් සහ ඇහි සුද සුද වලින් ඇහි අඳුරු වෙනවා නම් මම මේ කියන ඖෂධය ගොඩක් වැඩගත් වෙනවා හා මේක හරියටම අදා ගන්නවා මම මේ කියන ක්‍රමවේදෙම හැදුවේ නැත්නම් හරියම ප්‍රතිඵල ගන්න බෑ ඔව් මොකද තමන්ගේ හිතේ මනාපෙර නෙමෙයි මේ මහත්ය අධින මනාපෙටයි වැඩි කරන්නේ මොකද දැන් සමහර අය කියනවා දැන් සමහර අයට ප්‍රතිකාරයක් දුන්නහම එක දවසක් කරනවා. ඔව්. එක දවසක් කියන විදිහට කරලා දෙවැනි දවසේ මොකක් හරි රස්සාවට යන්න තියෙනවා මේ විලා වරකට බෙදන්න තියෙනවා මේ විලා මේකට බෙදන්න තියෙනවා කියලා. හරි ඕකෙන් පොඩ්ඩක් කරපු දැන්. ඔය චර්ම රෝග තියෙනවනේ. ඔය දඩ කුෂ්ඨ වලට දෙන ගාන්න දෙන මොකක් හරි ආලේපයක් දුන්නාම රෑ උදේටයි රෑටයි දෙකටම ගාන්න. ඔව්. කියලා දුන්නාම උදේට නැගිට ගම කලබලෙට අමතකුණානේ හා රෑට ගානවා. රෑට ගියාම ඇති. ඊට පස්සේ මේක යට ගියාට පස්සේ ආ දැන් හොඳයි දැන්. දැන් මේක යට ගියත් මාස දැන් අපි කිව්වු දවස් 90ක් ගන්න දෙනවා කියලා. ඔව්. දවස් 20ක් විතර ගන්නකොට ලෙඩේ ඉවරයි. හා. ආ දැන් හරි. එකත් අමතක වෙලා යනවා ඔක්කොම අමතක වෙලා යනවා බෙහෙත් ඉවරයි. නමුත් මේකේ අර පුස්ස ටිකක් රැඳිලා තිබුණා තායි මේක මතු වෙනවා. නැත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මම මේ කියන කාරණාව දිගටම කරගෙන යනවා නම් බොහොම සාර්ථකයි. හීම් මුකුණු වෙන්න. ආහා. අපි කියන්නේ හීන් මුකුණු වෙන්න කියලා. හීන් මුකුණු වෙන්න කියන්නේ මුකුණු වෙන්න වර්ගයක් තියෙන කොළ විශාල මුකුණු වෙන්න සහ කොළ හීනි මුකුණු වෙන්න. හීනි මුකුණු වෙන්න දැල්ලේ අග්ගිස්සේ කොළ හතර තියෙන. කොළ හතරක් තියෙන දැල්ල තියෙනවා. පොඩි මලක් පිපෙනවා ඒකේ. සුදු පාට මලක්. ඒ අග්ගිස්සී හතක් අටක් විතර වගේ කඩලා ගන්නවා. කඩලා අරගෙන සාමාන්‍යයෙන් පීරිසි වතුර කියන්නේ පීරිසි කෝප්පයක විතර වතුර පුරවලා මේකට මේ ඒ පිරිසුදු වතුරයකට මේ අග්ගිසි ටික දාලා වහන්න ඕන පැය 24ක්. හා හා. ඒ කියන්නේ දැන් පැය 24ක්. හරි දවසක් මුළු දවසක්. දවසක් වහලා තියලා මේක පෙරලා ගොඩක් දුරට බොන්න මම නම් ගොඩක් දුරටම සාර්ථක වෙන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම යාම. ඒ කියන්නේ 11, 12 සහ 1 කියන ওই පැය දෙක අතරතුර වෙලාව ගොඩක් 10යි. 10යි. කාලේ ගොඩක් හොඳයි. මේක බොන්න කලින් ස්නාන කටයුත්ත කරගෙන පුළුවන් නම් හරි. ඒ කියන්නේ අපි ස්නානය කරලා ඉවර වෙලා මේක බොන්න පුළුවන් නම් හරි. බොනකොට මේ පෙරන්න අවශ්‍යම වෙන්නේ නැහැ. දැන් කාට හරි පුළුවන් නම් මේ දළු ටික අපල කන්න පුළුවන් නම් ඒත් ගොඩක් ಗುಣ තියෙනවා. හැබැයි මේක මේ ඖෂධය කරගන්නකොට විශේෂයෙන්ම මේ තක්කාලි දෙල් ගෝවා අන්නාසි වට්ටක්ක මඤ්ඤොක්ක වගේ කෑම නම් කන්න ඇති තරමට හොඳයි. ඉස්සු දෙල් ඔක්කො මේ බලමාළු සමන් වගේ කෑමත් කන්න ඇති තරමට ගොඩක් ගුණදායක ඉක්මනට ප්‍රතිඵල එනවා. දැන් ඇහැට ඇහැක නෝ දැන් නෝ පේන්නේ නැති කෙනෙක් මුලින්ම බලන්න පොඩි පේන්නේ නැති අකුරු ටිකක් අරගෙන. ආ පේන්නේ නැති අකුරු පේලියක් අරගෙන ඒ අකුරු පේලිය කොහොමදවත් බලන්න එපා සතියක් විතර යනකම්. මේ ප්‍රතිකාරය සතියක් විතර කරලා බලන්න. අර නොපෙනී චකුරු ටික පෙනේ. ෂෝ. දැන් විද්‍යාත්මක මෙන්න මේම කාරණාවක් මම එන්නම්කෝ. දැන් කොයි මේ S2 ගැන මේ කතා කරන්නේ? පිච්චමල් සහ S4 අතර තියෙන මිණාතීත්වය මොකද්ද? පිච්චමල්. ඔව්. පිච්චමලයි හේතුව තියෙනවා. ඇහැට රොඩක් ගියත් ඇහැලඟ චුට්ටක් ඉදිමීමක් ආවා. ආ, උට පිච්චමල් ටිකක් වතුර දාලා තැවුවනම් හරි. ඔව්, ඒ වගේම තමයි දෙලු. ඔව්, දෙලු. දෙලු මල සහ දෙලු කොලේ. කොලේ. හ්ම්. ඔව්. කොහොඹ කොලේත් ඒ වගේම තමයි. ඒ වගේ මෙහෙමයි දැන්. සීතල ශාක. සීතල ශාක. දැන් පිච්ච කියද්දී පිච්ච අපි සමහර තැන්වලදී පානය කරන්නත් ගන්න වෙලාවක් තියෙනවා. පිච්ච. දැන් මාරත්මල් කියන වර්ගය. හා හා. අපි කියනවා වෙදරත්මල් කියලා. වෙදරත්මල් කියන වර්ගයත් පොඩි ළමයින්ගේ රතගායට සහ ඇහි නගන ගිරි, නගන වගේ දේවල් ආවම
මාරත්මල පතාටට පහක් හයක් විතර මේ පත පහට එකක් විතර වගේ හින්දලා මේක ඇහැ සෝදනවා මූණ සෝදනවා මේ ඇහි වෙන්දි සෝදනවා එසේ දුහම නගනේ තියෙන අර වේදනාව අඩු වෙලා නගනේ මම මතක් වෙච්ච ඉඳ කියන්නේ මේ මාරත්මල මාරත්මල මේ තම්බලගත්ත වතුර නගනයක් මතුවෙච්ච කෙනෙක්ට ඒ වතුර ගාලා හරියටම විනාඩි 7ක් 8ක් විතර යනකොට ඒ වේදනාව නැති වෙනවා නැති වෙනවා එවලම නැති වෙනවා ආහහහ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා හැබැයි නැති වෙලා අය සාමාන්‍ය විනාඩි 10ක් විතර යනකොට කැක්කුම එනවා හරි ඒක හරි නමුත් අර වේදනාව නැති වෙනවා එවලම විනාඩි 10ක් ඒ කියන්නේ තප්පර 10ක් විතර යනකොට සම්පූර්ණයෙන්ම 100% වේදනාව නැති වෙනවා සම්පූර්ණයෙන්ම නැති වෙනවා සැහැල්ලු වෙනවා ඇහැ හොඳට පිල්ලම් ගහන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා නමුත් නැවත අර වේදනාව ඇහැට උෂ්ණත්වයම ආවට පස්සේ එනවා ඉතින් මේ ඔබතුමා මතක් කළා වගේ පිච්ච කොහොඹ එතකොට දෙලුම් ඒ සීතල ශාක ගොඩක් සීතල ශාක සීතල ශාක සහ අපි කියන සෙන්සිටිව් කියලා හැංගීම් බර ශාක හා ඔය පිච්ච වල තියෙන හැංගීම් බරතාවය අපි ඒ ගැන කතා කරොත් වෙනම පැත්තකට එනවා ශාක වල තියෙන විඤ්ඤාණ ක්‍රමවේදය ශාක ශාක වලට අපි හැංගීම් තේරෙනවා ගස් ඒ කියන්නේ ගස් කොළන් වලට අපිව තේරෙනවා ඔකේ මේ දැන් අපි කිව්වොත් බොහොම සියුම් දෙයක් සාමාන්‍යයෙන් අපි කියමු 60 මොකක් හරි 60 මොකක් හරි අපි කියමුකෝ 60 ගාව ගෙඩියක් හරි මොකක් හරි හරි 60 රොඩක් හරි ගිහින් හරි පිච්ච මලක් අරගෙන පිච්ච මලේ මේ නැට්ට හොඳට මේ තලලා ඉවරලා ඒ ඉස්ම ටිකක් මෙහෙම 60 ගාලා අපිට ඒ රොඩ බය නැතුව අයින් කරන්න පුළුවන් අහහ තව තියෙන මොනර කුඩුම්බිය ඉස්ම මොනර කුඩුම්බි ඉස්ම දැන් සාමාන්‍යයෙන් ඇහි තුවාලයක් හරි කීරක් හරි මොනවා හරි ඇනිලා තිබ්බොත් මොනර කුඩුම්බි ඉස්ම ටිකක් අරගෙන මිරිකලා ඉස්ම ටික ඇහැට දැම්මට පස්සේ ඇහි තියෙන තුවාලේ සාමාන්‍යයෙන් පැය 12ක් විතර යනකොට සමනය වෙනවා. ඒකෙම තියෙන ප්‍රතිශක්තිකරණය සමනය කරලා දානවා. අයි වගේ ශාක බද්ධ වෙලා තියෙනවා ඇහත් එක්ක. හරි අපූර්වයි ඉතින් ඒක නේද? හේගත හරියට අර මේ පෘථුවේ කියන්නේ හරි සුන්දර ගැහැණියක් නම් ඒ ගැහැණිය විශ්වයේ සසාරා බාන ඇහැ කොහොමද පතලා තියෙන්නේ ලංකාව. ලංකාවේ හැඩෙත් එක බැලුවට පස්සේ. දැන් ඉතින් අන්නේ සුන්දර ඇහැ ඇතුලේ කොයි තරම් සුන්දර කතා තියෙනවද? කොයි තරම් වටිනා සම්පත් තියෙනවද? මේ සම්පත් මම හිතන්නේ මේ වෙන රටකට නම් ඇති කියලා දෙන්න මත. ගොඩක් අඩු. ලංකාවට තමයි වැඩි මේ රටේ මොනවද නැත්තේ? නැත්තේ. මොනවද අපිට නැත්තේ? මේ තුනේ මොලේ නැහැ. අනිවාර්යයෙන්ම වහල්භාවයක් වෙයි වහල්භාවයේ වහල්භාවයේ තමන්ගේ දෙයකින් දැන් අපිට මට වුණත් පෞද්ගලිකවම කියපු දෙයක් තමයි දැන් මම ගොඩක් කුඩා වයසේදී මේ වෛද්‍ය විද්‍යාව කියන්නේ ලංකාවේ මේ වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත නැහැනේ නෑ දැන් ගුරුකම් යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ප්‍රචලිතයි ඔව් බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ප්‍රචලිතයි සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත නැහැ දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත වෙලා නැහැ නෑ සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව දැන් ආයුර්වේදය කියන්නේ සිංහල වේදකම නෙමෙයි. ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ සොලින් එක මෙහෙට ආපු එකක්. මෙහෙට ආපු එකක්. ඒක බලගම්බර රජ සමය ආපු එකක්. ඉතින් ඊට කලින් තමයි හෙළ වේදකම කියන එක තියෙන්නේ. ඔව්. ඉතින් හෙළ වේදකම ප්‍රචලිත නැහැ ලංකාව තුළ. හෙළ වේදකම කියලා ව්‍යාජ දේවල් නම් තියෙනවා ප්‍රචලිත ගොඩක්. ඉතින් මේ අනේකයි වෙනක් නැහැ. අර පීටර් රට සිවිත්තට අත දිගු කරන බඩ කින්නේ සිංහලයා. දැන් අද බටහිර බෙහෙත් නැතන් සුද්දගේ බෙහෙත් පෙත නැති නිසා අපේ මිනිස්සු ලෙඩ වෙනවා. ඔව් දැන් සමහරු කියනවා සර්පයෙම කවා ගන්න දෙපාලු. කවා ගත්තොත් බෙහෙත් නැහැ. බෙහෙත් නැහැ. ඉතින් සර්පය අපි කියලා හප්පෝ ගන්න නැහැ නේ කවුරු නේද? කවුරුත් අපි නේ. සර්පයෙම කවා ගන්න එපා පොළොංගහයෙම කවා ගන්න එපා බෙහෙත් නැහැ කියලා. ඉතින් පොළොංග අපි කවා ගන්න නැහැ නේ කවුරු. ඒ කියන්නේ ඇවිල්ලා කියන්නේ ආ මචං මං ආව මං පොළොංග මං කරනවා කියලා කියන්නේ. හැබැයි මගේ අදකේ මම මේ වෙලාව ටිකක් ගත වෙයි කමනේ අපි තාම ඉවර කරන්න නැහැ. ඒකත් කියන්නේ දැන් එක වතාවක් මේ පොළොංගේ මාව හැපුවා. ඒ සතමාව හැපුවට පස්සේ හපල විනාඩි 5ක් 10ක්ගේ කාලයක් ඇතුළත මම දන්නේ නැහැ මගේ ගමේ මේ නෝනා කෙනෙක්ට එක්කන් ගියා. ගෙනෙන් දෙහියත්තා. ගියා. දෙහියත්තක් ගෙනාවා. තොපි එකෙක් කතා කරන්නේ නැගෙන හැමෝටම තරවටු කළා. මගේ ඔළුවේ ඉඳලා මේ මහාප කකුලේ මහාපර කියලා ගන්නක මේ මෙහෙම මෙහෙම කර කර අරන් ගියා. මෙහෙම අහකට ගසනවා. සමනේ මං අහලා තින්නේ පොළොගේ කැවට පස්සේ මැරෙනවා කියලා. හිත හදාගෙන හිටියේ. දැන් නැතුනේ. අර නෝනා දෙහියත්තකින්
මව සමීප කළා. හරි විශ්මය ජනකයි මේවා. අනිවාර්යයෙන්. ඒ වගේ තැන් ගොඩක් තියෙනවා. හැබැයි මිස්ටර් ඔබතුමා ඔය වගේ දේවල් කියනකොට මට අර මගේ අත්දැකීම් අත්දැකීම් මතක් වෙනවා. අපි එක බෙදාගමු. පොළඟේ කම් මිනිස්සු. යා. බත් කෙන්ද ටිකක් පහලින් කාලා තිබුණා. ඒ මිනිස්සයා මම දන්නේ නැහැ පොළඟක් කාලා කියලා. මේ මිනිස්සයා ආවා අපේ ගෙදරට. අපේ ගෙදර මම වෙදකම් කරනකොට. ආවට පස්සේ මේ සර්පේ දෂ්ට කරලා ගියා. ඊට පස්සේ මම බැලුවා. බලනකොට ටිකක් උග්‍ර විසක්. මං කිව්වා මට නම් බෑ මේකට බෙහෙත් ගන්න. ස්පිතාලට අරන් ගියා. මං කිව්වා ඉක්මනට ස්පිතාලට අරන් ගියා. ඊට පස්සේ දැන් අරන් යන කවුරුකුත් නැහැ. නෑ. මිනිස්සයා ටිකක් ඉතින් දුප්පත් මිනිස්සු. ඒනන්සේ මම ඒගොල්ලන්ගේ දරුවෙක් හිටියා. ඒ දරුවට පණිවිඩයක් අරිනකම් මම ප්‍රතිකාරයක් කළා. ඇත්තට මෙහෙමයි සබදාහම හරි අමුතුයි. ඒක මගේ අත්දැකීම මම කියන්නේ සබදාහම හරි අමුතුයි. මම ඒ ප්‍රතිකාරය කළේ ඔබ ඔබතුමා කිව්වා වගේ මුරුන් ගත්තා කියලා. හා හා මුරුන් ගත්තක් උපයෝගී කරගත්තේ. මේ මුරුන් ගත්තෙන් ඒ ප්‍රතිකාරය කළාට පස්සේ ඒ දෂ්ට කරපු සිදුරු දෙකෙන් අපස්සට ඉස්ම ගැලුවා. ගැලුවා. ඒ විස ගැලුවා අය. එනියට ගැලුවා. ඒව හාස්කම් තියනවා. දැන් අර එදා මම දන්නෙත් නෑ මාව කාලා තින්න පොළඟෙක් කියලා. ඒ වෙදනෝන තමයි කිව්වේ මේ මට මාව හපලා තින්න පොළඟෙක් කියලා. දැන් එහෙම හැකියාවක් තියෙන හරි අපූරු විශ්වකර්ම වෛද්‍ය විද්‍යාවක් තමයි තියෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද? මේ පොල් ගෙඩියක් විතර ඔලු ගෙඩිය ඇතුලේ අල ගෙඩියක් තරම්වත් මුල ගෙඩියක් පාවිච්චි කරන ඥානයක් නැතුවට අපි සුද්දගේ දෙයම වැඳ පුදාගෙන වන්දනමාන කරගෙන ඉන්නවනේ. ඒක තමයි කියන්නේ අවාසනාව කියලා. ඉතින් ඒ අවාසනාව ටිකක් විතර හරි සමනය කරලා අපි වාසනාව විසමතු කරගන්න ඒ ආරෝග්‍ය තුලින් අපි මේ කතා බහ අපි අරගෙන ආවා. ඉතින් මේ කතා බහ නිමාවට පත් කරන කාල වේලාව ලැබිලා තින් අපි ආයෙමත් දවසක හම්බ වෙමු. එහෙමනම් අදට සම්බන්ධන ඔබතුමන්ට ආයු බොහෝ වේවා. තෙරුවන් සරණයි. ඒ වගේම ප්‍රේක්ෂක ඔබට ආයු බොහෝ වේවා. තෙරුවන් සරණයි. අපි ගිහින් එන්නම්.